මම විසාකා ජයවීර රංගන ශිල්පිනියක් සමාජ ක්‍රියාකාරිනියක් ඒ හැම දෙයකටම වඩා මම මව දයබ්‍රාම්මේ තාත්තේ මීපු ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ කෝ කියලා අහන දවස වැඩි ඈතක නැති නිසා මේ රටේ ඉන්න අම්මලා තාත්තලා හැටියට අපි නැගිටින්න ඕනේ දරුවෝ නැතුව මේ රටක් මොකටද අපේ දරුවෝ පණ පිටින් මුංගල්වල ගහලා මරලා දානකොට අපේ දරුවෝ පණ පිටින් පාරවල් දිගේ ඇදගෙන යනකොට අපේ දරුවන්ට බැටන් පොළු වලින් ගහනකොට මේ රටේ ඉන්න අම්මලා තාත්තලා හැටියට අපිට පුළුවන් ද නිහඬව ඉන්න මේ රටේ ඉන්න අම්මලා තාත්තලාගේ ලොකුම සම්පත තමයි දරු සම්පත මේ රටේ ඉන්න අම්මලා තාත්තලා උදේට නැකිටලා ඇස් අරිනවා නම් ඒ ඇස් දෙක අරින්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවත් වෙන මොහොතක් මොහොතක් ගානේ හුස්මක් ගන්නවා නම් මේ රටේ ඉන්න අම්මලා තාත්තලා ඒ හුස්ම ගන්නේ තමන්ගේ සම්පත වෙනුවෙන් ඒ තමයි දරු සම්පත ඒ වුණාට අපේ ඇස් පනා පිට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 134ක් වෙන nari ran අපේ ඇස් පනා පිට අපේ දරුවන්ගේ අනාගතේ විනාශ කරා 134ක් ඡන්දෙ දුන්නා මහාම මහා තක්කඩියෙක් ගේන්න මිනි මරුවෙක් ගේන්න පාලනයට ඌ හිතාගෙන ඉන්නවා ඌ තමයි මහා ජාත්‍යන්තරේ දිනපු නායකයෙක් කියලා ඌට ඇති ජාත්‍යන්තරයක් නැහැ දැන් අපිට ඒක ඔප්පු වෙලා තියෙනවා ඒක ඔප්පු වෙලා ඉවරයි ඒ නිසා අපි කියනවා මේ පොත් කියවන පොත් පෙරලන්න එපා පිට එක්ක උඹේ පොත් අපිට පෙරලන්න එපා මේ රටේ ඉන්න අම්මලා තාත්තලා දුක් විඳලා හුස්මක් ගානේ හුස්මක් දුක් විඳලා මහන්සි උනේ අපේ දරුවෝ හදන්න අපේ දරුවෝ අපිට නැත්තම් අපි ජීවත් වෙන්නේ නැහැ දවස් 50ක් තිස්සේ වසන්තගේ අම්මා සිරිදම් මහාන්ද්‍රුවන්ගේ අම්මා අපි ආදරයට කියන්නේ අපේ පොඩි සාදු කියලා අපේ පොඩි සාදුගේ අම්මා හෂාන් ජීවන්තගේ අම්මා විඳපු දුක් මේ රටේ ඉන්න හැම අම්මම දන්නවා මේ රටේ ඉන්න හැම අම්මටම දරු කැක්කුම අඳුරනවා ඒ නිසා සෙල්ලම් කරන්න හදන්න එපා පිට එක්ක මේ පාර්ලිමේන්තුවේ ඊයේ දවසේ මම දැක්කා අපේ බදු මුදල් වලින් යැපෙන අපේ සල්ලි වලින් කන කාලා කාලා තර වෙච්ච එක නරියෙක් ඉඳගෙන කියනවා ගෙවල් 630 ගානක් අරගලකාරයෝ ගිනි තිබ්බලු මම අන්න ඒ නරි ටිකට කියන්න කැමති තොපි රටක් ගිනි තියලා තියෙන රටක් අද පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව වෙනකන් ගිනි ගන්නවා ගෙයක් ගෙයක් ගිනි ඇවිලෙනවා ගෙයක් ගෙයක් ගානේ ඉන්න අම්මලා තාත්තලාගේ හදවත් ගිනි ගන්නවා පපු පිච්චෙනවා තාත්තලා තෙල් පෝලිං වල පපු පැලිලා මැරෙනවා අම්මලා තමන්ගේ දරුවන්ට කිරි වීදුරුවක් දී ගන්න බැරුව සුසුම් හෙලනවා අන්න ඒ වගේ තොපි රටක් ගිනි තියලා යකෝ තියන්නේ අන්න ඒක දැනගනි තොපි හිතන්න එපා තොපිට මේ පව් මේ ආත්මෙදි ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. අපේ දරුවෝ පාරට බැස්සේ තොපේ දරුවෝ වගේ අපේ බදු මුදල් වලින් යැපෙන දරුවෝ නෙමෙයි මේ රටේ ඉන්නේ. තොපේ දරුවෝ වගේ රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කරන දරුවෝ නෙමෙයි මේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්නේ. උගත් දරු පරපුරක් මේ විශ්වවිද්‍යාලවල අද ඉන්නේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලවල ළමයි දරුවෝ පාරට බැස්සේ මේ අම්මා තාත්තගේ දුක දරා ගන්න බැරුව ඇත්තටම මේ රටේ ඉන්න අම්මලා තාත්තලා මේ විශ්වවිද්‍යාලේ ඉන්න දරුවන්ගෙන් සමාව ගන්න ඕනේ මේ දරුවන්ට අද මේ තරුණ දරුවන්ට පාරට බැහැලා වතුර බවුසර් වලින් වතුර ගන්න උනේ කඳුළු ගෑස් විඳින්න උනේ බැටන් පොළු ප්‍රහාර කරන්න උනේ අනේ පුතේ අනේ දුවේ මේ අම්මලා තාත්තලා එයාලට තිබුණු අවස්ථාවේදී මේවා වෙනස් කර නැති නිසා අපි වෙනුවෙන් පෙනී හිටින දරුවන්ට අපි සදා ණය ගැති. ඒ නිසා හිතන්න එපා මේ දරුවෝ අපි තනි කරයි කියලා. මේ දරුවොත් එක්ක මහපාරට මේ අම්මලා තාත්තලා බහිනෙක් බහිනවාමයි. ඇයි අපි බහින්නේ? අපි බහින්නේ එකම එක හේතුවක් ඉඳලා.
මී මල් පිපුණට වැඩක් නැහැ. අපිට අපේ දරුවෝ නැත්තං අපේ සම්පත අපි ළඟ නැත්තං අපිට මොකටද මල් පිපිච්ච දේශයක්? මල් කැකුළු පිපෙයි. හැමදාම මල් කැකුළු පිපෙයි. කැකුළු පෙන්නන්න. අපේ කැකුළෝ නැත්තං අපි ළඟ මොකටද? එනිසා අපේ කැකුළෝ රැකගන්න මේ රටේ ඉන්න අම්මලා තාත්තලා දෙසරයක් හිතන්නේ නැහැ. මේ රටේ ඉන්න අම්මලා තාත්තලා දහ දුක් විඳලා හදපු දරුවෝ වෙනුවෙන් මේ රටේ ඉන්න අම්මලා තාත්තලා නොබියව එළියට බහින එක බහිනවාමයි. තොපි මේ දරුවන්ගේ අනාගතය විනාශ කරා. අපේ ඇස් පනා පිට තොපි මේ දරුවන්ගේ හීන ගල්වල ගහලා පොඩි කුඩු පට්ටම් කරලා දැම්මා. හැබැයි හිතන්න එපා තොපිට තව වැඩි දවසක් මේ සෙල්ලම් නටන්න අපි ඉඩ දෙයි කියලා. අපි මේ සෙල්ලම් නටන්න ඉඩ දෙන්නේ නැහැ. තොපි මතක තියාගනින්. එක දෙයක් හොඳට. තොපි අපේ දරුවන්ට කරන මේ විනාශයට පරම්පරා ගානකට ගෙවන්න සිද්ධ වෙනවා තොපිට. එනිසා අපේ කැකුලෝ රැකගන්න අපි එළියට බහිනවා. අපිට වැඩක් නැහැ. කැකුළු පිබුණාට අපේ කැකුලෝ නැත්තං අපිට කැකුළු පෙන්නන්නට. එනිසා මේ රටේ ඉන්න අම්මලා තාත්තලා දරු පැටවුන් සමග ඒකාන්ත වශයෙන්ම මේ සටන, මේ ජීවන සටන, මේ අරගලය, ජීවන අරගලය දිනනවා දිනනවා දිනනවාමයි.